අපි දැන් මේ ප්‍රැක්ටිස් එකට එමුටක් ගලත. දෙවිවරු ගෙනල්ලා වගේ මේ ප්‍රෝග්‍රෑම්. පින්වතුනි, එදා බුද්ධ කාලේ මහත්යව පාවිච්චි කරන්නම් බෑ මේකට. එදා බුද්ධ කාලේ කොණ්ඩේ කපනකොට තමයි, කොණ්ඩේ මෙහෙම හැලනකොට තමයි කට්ටිය මාර්ගඵල ලැබුවේ පින්වතුනි. ඒ කියන්නේ ඒක ලොකු මේකක් නෙමෙයි. මම ඒකටයි කිව්වේ. දැන් මේ අපේ මේ අරව මේවා ඩිස්ට්‍රැක්ෂන්ස්, එනර්ජි ලොසස් හින්දා තමයි අපි මේ සූත්‍ර, බුද්ධ වචනේ බණ අහනවා, මේවා කරනවා, මොනවත් වෙන්නේ නැත්තේ. මේකත් එක්ක වෙනවා නම් අනිවාර්යෙන්ම මේක මේ ප්‍රසන්ටේෂන් එකේ ප්‍රශ්නයක් නෙමෙයි, ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි, අපේ තියෙන පිරිසුදු මට්ටමේ ප්‍රශ්නයක්. මොකද මේ පිරිසුදු මේක එක්ස්පීරියන්ස් කරන්න there should be a standard of purity. ඉතින් ඒ කවුද, ඒ මොකද්ද දැන් ඔය දේශනාවල දැන් යේ ධම්මා හේතුපබව එච්චරයි ඇහුනේ. ඇතින් මොනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ අග්‍ර වෙනවා ප්‍රඥාවෙන්. කොහොමුණත් ඒක ලොකු එක්ස්ප්ලනේෂන් එකක් නෙමෙයි. ඕම කොටස් වලින් තමයි ට්‍රිගර් වෙන්නේ සංඥාව. මම අදත් අර උදේ අර ඒ ස්වාමිවාසලක මම චුට්ටක් ඩෙමොන්ස්ට්‍රේට් කරලා කිව්වා. මොකද මටත් දැන් මගෙත් මේ ගමනේ මට ඒ අත්දකපු දේවල් මම දන්නවා. ඒක ලොකු පද නෙමෙයි පින්වතුනි. මෙහෙම පොඩි වර්ස් එකක් ට්‍රිගර් වෙනවා. වෝක් එක කර යනකොට, ඔහෙ රිලැක්ස් කරන් බලනකොට. ඉතින් ඒකට ගේන්න තමයි මගේ මේ ඔක්කොම අරමුණ. ඉතින් මේ ඔක්කොම පින්වතුනි අපි අර ඒ බඩන ක්‍රම තියෙන බුදුහාඳුරු කියපු විදිහටම දැන් මම තව එකක් තමයි දැන් අපි දැන් මේ ගමන යන්න කාගේ හරි දැන් අපි අහලත් ඇති සෝවාන් වෙන්න දැන් මොන හරි අරමුණක් තියෙනවනේ මේවා කර සෝවාන් වෙන්න කරුණු හතරක් බලපානවා කියලා දන්නව නේද? අහලා ඇති තමයි සත්පුරුෂ සංසේවෝ, සද්ධම්ම සවන, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම් ප්‍රතිපත්තිය. ඔහොම කියනවා. සත්පුරුෂ සංසේවන කරනවා කියන්නේ කවුද? අඩුම ගානේ යා සෝවාන් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් පින්වතුනි මේ කොහොමද දැනගන්නේ? එයාගේ මූණ දිලිසෙන හින්ද කවුද දන්නේ නිව්‍ය ගාගනාවද කියලා නේද? දෙකනේ. එහෙම නැත්තම් කැලේ ගොඩක් ඒගොල්ලන් ගොඩක් විතර කැලවල් වල ඉන්න ඕනේ නේද? එක්කෝ හිමාලයේත් යනවා ඇති. How do you know? ඔව්, හැබැයි තමාට තාපස යෝගිවරුත් ඒ කරුණාවන්තය ඇති කරනවා. පෙරම්පුර ණයත් තමාකයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන් සෝවාන් වෙලා නැහැ. කොමඩක් ටික් දැනගන්න අමා ටිකක් නෙමෙයි ඇත්තරම දැන අපිට සාමාන්‍ය සිතක්වත් සාමාන්‍ය කෙනෙක්ගේ කියවන්න බැරි කොට මාර්ගඵල ලැබපු සිතක් දැනගන්නේ ඒක හොයන්න බෑ පින්වතුනි. සමහරට අපේ කෙලෙස් අනුවයි අපි ඉන්ටර්ප්‍රිට් කරන්නේ. දැන් සමාක මං ඔය උත්තම කට්ටිය ගාවට ගිහිල්ලා තිබ්බා මගේ පළවෙනි කැපකරු ඔය හිමාලයන් ඉන්දියාවට යනකොට මහාන වෙලා. ඉතින් මෙයත් මගේ යන්න ආස වෙලා හිටියා හිමාලයේ ගිහිලා ඉෂිවරු එහෙම හම්බෙන්න බලන්න. ඉතින් මෙයාගේ අයිඩියා එක තිබ්බේ ඍෂිවරු හම්බ වෙනවා කියන්නේ නිකන් අර සූ එකට යනවා වගේ. ඈ හිටන අර එතනට ගියාම අර ජිරාෆ් ලදකේ අර විදියට ඒ කියන්නේ අර ඍෂිවරු පා වෙනවා දකින්නවා කියලා හිතුනේ එතනට ගියාම ඍෂිකේෂ් පැත්තේ. මෙයා දන්නේ මේක අපේ කර්මානුරූපවයි අපේ විපාක අනුවයි පින්වතුනි. ඒගොල්ලන්ගේ කනෙක්ෂන්ස් එහෙම එන්නේ. ඉතින් කොහොම හරි එයාත් එක තාපසවරයෙක් මට ගුරු වෙච්ච උත්තමෙක් මුණ ගැහුණා. ඉතින් මෙයාට ඇති වුණේ වෙනම හැඟීමක්. මෙයා මේ රාගය අධික කෙනෙක් කියලා. මම ඔය කෙටි කළ කියන්නේ අර හැබැයි යම් දෙයක් වුණා යා යම් ප්‍රාතිහාරයකින් වගේ මෙයාට පෙන්නවා මම එක ෂෝට් කරලා හරි ඉන්ට්‍රෙස්ටිං වෙච්ච එක නම් එයාටම පෙන්නවා ඔයාගේ තියෙන රාගයයි මාව මෙහෙම පෙවුනේ කියලා. ඒක හරි ඉන්ට්‍රෙස්ටිං දෙයක් වුණා ඒක පෙන්නපු හැටි. ඊට පස්සේ මේ එයාටම තේරෙනවා ඉතින් මේක මේ කොහොමද අපි පේන විදිහ තමයි රිෆ්ලි. ඉතින් අපිට හොයන්න බෑ පින්වතුනි. අපිට දැන් සමාකය මගෙන් අහන ස්වාමිවංශ ඔබ වහන්සේට වතුර ඕනේද කියලා. ඉතින් මම ගොඩක් විට කියන්නේ මේ මම මහත්යවෙනින් වතුර ටිකක් බොන්නම් කියලා. මොකද ඒ මහත්තුන්ටත් තිබහ වෙනකොට තමයි හිතෙනවා හාඳුරන්ටත් තිබහ ඇති කියලා. ඒක තමන්ගේ අනු තමයි ලෝකෙ රිෆ්ලෙක්ට් වෙන්නේ පින්වතුනි. ඉතින් සමාකලාවට ඉතින් අර ඒක අපි දැනගත්තම මේ වගේ මාර්ගඵල කියන එක දැනගන්න ලේසි වෙන්නේ නෑ. ඒක අවශ්‍යත් නෑ දැනගන්න යන්නත් නරකයි. ඉතින් කොහොම හරි අපිට කොහොමද මාර්ගඵල ලැබෙන්නේ කොහෙද ඉන්නේ? මගේ YouTube ඒවා බැලුවතින් කොහොමද? අපි කවුද දන්නේ? තව වෙන වෙන හාමුදුරු කෙනෙක් කියලා බණ කියන්නත් පුළුවන්.
හැබැයි බුදුහාඳුරෝ කියනවා කොච්චර මෙහි රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කිව්වත් නැහැ කිව්වත් යට ඌ කියන්න එපා නැහැ කියන්න එපා. මහා පරිනිර්වාණ සූත්‍රයේ අන්තිමටම කියනවා ඒ කියන ඒවා මගේ ධර්ම විනයට ගලපන්න කියලා. එතකොට ඒ කියන්නේ බුදුහාඳුරගේ ශ්‍රී මුඛයෙන් ආපු දේශනාවල් වලට බුද්ධ වචනයට. එතකොට කොහේ හරි දෙවෙනි පාර දැක්කත් තුන්වෙනි පාර දැක්කත් තුන්වෙනි පාර හිතාගන්න ඒගොල්ලන්ට තේරිලා කියලා. තවතන කියනවා ආනන්ද හිතන්න එපා මගේ ගුරුවරයා නැති වෙනවා මගේ ධර්මයේ ඔයගලගේ ගුරුවරයා වෙනවා මම මේ පරිනිර්වාණයෙන් පස්සේ. ඉතින් දැන් ඒ බුද්ධ වචනේ ගුරු කරන් දැන් වැඩේ තියෙන්නේ ඔය දේශනාවල් කමඨහනක් කරන එක තමයි මගේ ප්‍රධාන අරමුණ පින්වතුනි. ඒක හරි සිම්පල්. ඒවා නිකම්ම කියවගෙන යන්න නෑ. ඉතින් ඒක තමයි අපේ GPS එක.